රට වෙනස් කරන්න ඕනේ ප්‍රතිපත්ති මත මිසක් පුද්ගලයෝ මතවත් පක්ෂ මතවත් නෙමෙයි. පක්ෂය වෙනස් කරයි කියලා පුද්ගලයා වෙනස් කරයි කියලා ආර්ථිකය වෙනස් වෙන්නේ නැහැ. ආර්ථික ප්‍රගමණයට අවශ්‍ය කරන අඩිතාලම නව රජයෙන් රනිල් විකිසුමැතිතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ දැන්. අපි විශේෂ ප්‍රකාශනයක් කරා මේ රජය පටන් ගන්නකොටම බලලා මැටියෙන් උනත් කමන්නේ මීන වල්ලනවා නම් හොඳයි කියන්නේ. මේක පටන් ගන්නකොට තිබිච්ච තත්ත්වය කුමක්ද කියන එක පිළිබඳව. සුබ සාධනයට දෙන්නේ නැහැ කියන එක සම්පූර්ණ වෙනස් කර අවශ්‍ය සුබ සාධනය ලබා දුන්නා බිලියන 180ක් දක්වා. මේක වැඩි වෙන ඉස්සෙල්ලා අපේ සමුර්ධ්‍ය අමාත්‍යාංශයෙන් දුන්නේ බිලියන 60යි. මේක ආරම්භ කරනකොට කොළි අනුපාතය තිබුණේ 35යි. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරු මේ විදිහට කටයුතු කරන්නේ කොහොමද? එතකොට මේක කෙරෙන්නේ නැහැ. මේක තුලින් කර්මාන්ත පද්ධතිය බිඳවැටෙනවා කියලා කිව්වත් දැන් 112 සීමාව කරා ඇවිල්ලා තිනවා. ඒක ඉතාමත් විශ්ලේෂණයක් ගන්න. ඒ වගේම උද්දමනයේ 90 ගානක තිබුණා දැන් තනි ඉලක්කම 106 5 4 දක්වාම අඩු කරලා තිනවා. ඒ වගේම විදුලි බිලේ ප්‍රශ්නය, ඒ වගේම ඩීසල් වල ප්‍රශ්නය, පෙට්‍රල් වල ප්‍රශ්නය රාජ්‍ය මුදල් බදු මුදල් වලින් ඒවා දුවන එක නවත්තලා තිනවා. කාන්තා සයිබල ගැනීම පනත ලබන සතිය පාර්ලිමේන්තුවට එනවා. විශේෂම කොමිෂන් සභාවක් පත් වෙනවා. කාන්තා සයිබල ගැන කාන්තාවට යම් කිසි අසාධාරණයක් සිද්ධ වෙනවා නම් කියන්න තරක් හැදී වෙන කොමිෂන් සභාව අදාළ කාන්තා ළමහා සමාජ සේවක අමාත්‍යාංශයේ අදාළ කොටසට යොමු කරන මේක ක්‍රියාත්මක කරපන් කියලා.